අද දවසේ මේ අපේ විරෝධතාවය පාර්ලිමේන්තුවේදී සිද්ධ කරනු ලබන්නේ මේ දවසේ පිහි සහ අවියායුධ අරගෙන රජ්‍ය රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත් පාලක කෙවරක් පෙරම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත් මේ සභා ගැබේදී පිහි උලක්කු කරමින් අපේ පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට තර්ජනය කරව පහර දුන්න ඒ සම්බන්ධයෙන් පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා බලපෑම කරෝ ජයසූරිය කථානායකවරයාට අපි කියනවා පාර්ලිමේන්තුව රැස් කරන්න කලින් මෙවුන අත්අඩංගුවට අරගෙන ඒ නීතිය ඉෂ්ට කරන්න ඊට පස්සේ අපි පාර්ලිමේන්තුව තුල ඕනෑම ඡන්දයක් දීම සඳහා අපි සියලු අවශ්‍ය කටයුතු වලට සහයෝගය දක්වනවා කියන එක අපි කරෝ ජයසූරිය කථානායකවරයාට කියනවා රැස් කරෝ අපි පැහැදිලිව කියනවා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දින ආරක්ෂාව නැතිලා දෙනවා අද කඩු පී ගේන පාර්ලිමේන්තුව බාඩ කරු ජයසූරිය හත් කළා දිනවා අපි පාර්ලිමේන්තුව ආරම්භ කරන්න දෙන්නේ නැහැ වාම ඕම්ම හත්තර කොට ගන්නෝනේ ඒක තමයි අපි දෙන පණිවිඩය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු වෙන්න ඕනේ අපි මේ සටන අත්තරින් ජයග්‍රහණයකින් අනතුරු විතරයි රටේ මිනිස්සු බඩගින්න බලාගෙන ඉන්නවා මේ මොකද්ද කරන්න කියලා බැරි ආණ්ඩුව ගෙදරයවල මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්තයාට බාර දුන්න රට කරගෙන යන්න කියලා රටේ පිබිදීමක් ඇති වුණා රටේ මිනිස්සුන්ට බලාපොරොත්තුවක් ඇති වුණා හැබැයි මේ පාදට දේශපාලන අධ්‍යයන්ගේ වුමනාවන් වලට රටේ මිනිස්සුන්ගේ සත්‍ය ගෝගෝ අපිට පිහිය උන්තරලා මෙතන ඊයේ අපිව මරන්න ආදාපු ඒ අපරාධකාර සැක කරුවන්ව අත්අඩංගුවට ගැනීම අපේ පූර්ව කොන්දේසිය මේ සභාවක් නැවත රැස් වෙන්න ඉස්සෙල්ලා ජය වේවා Yesterday, weapons were brought into this house. And weapons were used to threaten us. Weapons were in the hands. Order, please. We are protesting. Order, please. into the house. Honorable Subhadra, go to the seat. How can I do that? Honorable Sumandira, Facebook, and no. මේ මිනි මැරීමට තත්කරන
දාමරික යන දෙදෙන අතරමුගෙන මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සැලසිය යුතුයි කතා නායකවරයාට අපි මේ පිළිවෙන්න පැමිණිලි කරාම අපේ මන්ත්‍රීවරුන්ට කිව්වේ කඩු කිනිසි ගෙනාව ප්‍රශ්නයක් නැහැ මන්ත්‍රීවරයෙක් මරුණොත් මට කමක් නැහැ කියන ස්ථාවරය තමයි කතා නායකවරයා ගත්තේ කතා නායකවරයා මන්ත්‍රීවරුන් ආරක්ෂා කරන්නේ නැතිනම් අපේ ආරක්ෂාව අපට සලසා ගන්න සිද්ධ වෙලා තියෙන නිසා අද අපිට මේ පී ගෙනාපු අය අතරමුගට ගන්නතුරු කතා නායකවරයා මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සලසන තුරු මේ අරගලය ඉදිරියට he is not bothered whether members life is in danger or not in this circumstances we have no choice we have to protest until they being remanded so we urge the speaker if he wants to have a proper conduct of the chamber immediately arrest these two culprits පසුගිය සතියේ ජනාධිපතිවරයා ගත්තේ මේ රටේ අස්ථාවර භාවයත් එක්ක හොඳ තීන්දුවක් ඒ තමයි පාර්ලිමේන්තුව විසිරෝලා जनता परमाधिपत्य जनता अतर गेहल्ल बहुतर आंडु अखदला मेरटे रटगेनियनो एवगेम रटे रणवीरो सिरेदा एवगेम अपे हामुदुरो महासंगरत्ने सिरगतकल्ला एवगेम रटे जनतावट अधिक बदुबरक पटोमी मे गेनिच्च पालने विसुरवा हरला रटट जनतावट तींदु करंड तमाई पहुगी वेलावे मतिवरणे अत्यंड हदु ए पिलिब इन पस्से නවත දැන් පාර්ලිමේන්තුව රැස්වෙච්ච දවසේ ඉඳලා මේ පාර්ලිමේන්තුව අසාර්ථක පාර්ලිමේන්තුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම අපි දැක්කා ඊයේ දිනේ මන්ත්‍රීවරු දෙදෙනෙක් පී අරගෙන ඇවිල්ලා මුළු රටම නෙමෙයි මුළු ලෝකෙම දැක්කා. අපි අහනවා ලෝකෙන් මේකද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කියලා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට පී අරගෙන අපේ ජීවිත අවසන් කරන තැන්ට එදා ජනාධිපතිවරයා කිව්වා පාර්ලිමේන්තුව විසිරවන්න හේතු වුණේ මේ පාර්ලිමේන්තුව තුල ජීවිත හානියක් සිදු වෙන හින්දා කියලා. ඒ වගේම මේ පී අරගෙන එනවා විතරක් නෙමෙයි පී අරගෙන ආපු මන්ත්‍රීවරුන් පිළිබඳව කතානායකවරයාට කියද්දි කතානායකවරයා කියනවා කඩු කිනිසි ගෙනල්ලා හරි කමක් නැහැ අවසානයක් කරන්න ඕන කියලා. එහෙම මහා තර්ජනාත්මක ප්‍රකාශයක් කතානායකවරයා සිදු කිරීම පිළිබඳව අපේ දැඩි කනගාටුව සහ හෙළා දකිමින් අපි කියනවා ලෝකේ තානාපති වරුන්ට ඔබතුමාලා පක්ෂග්‍රාහී වෙන්න එපා මේ රටේ ජනතාවගේ මතයත් එක්ක ඉන්න කියන එක විශේෂයෙන්ම අපි සිහිපත් කරමු. අද ඇති වෙලා තියෙන මේ අස්ථාවර ව්‍යාකූල තත්ත්වයේ ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ කතානායකවරයා ඉතාම අත්නෝමතික ආකාරයට ආණ්ඩුකම් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග උල්ලංඝනය කරමින් අත්නෝමතික ආකාරයෙහිගේ හැසිරීමේ ප්‍රතිඵලයක් එහි ප්‍රතිඵලයක් හෙට ඊයේ මන්ත්‍රීවරු දෙන්නේ ආයුධ අරගෙන ඇවිල්ලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පහර දෙන්න උත්සාහ කරනකොට ඒ සම්බන්ධව අපි කතානායකවරයාට පැමිණිලි කර අවශ්‍ය වූ කිව්වේ පිහි අනෙවයි කඩු ගැති ඉනහල්ලා හරි මේ තත්ත්වය මර්ධනය කරන්න ඕන කියලා කිව්වේ මෙන්න මේ තත්ත්වය තුළ කතානායකවරයා තින් අස්ථාවරකල් පාර්ලිමේන්තුව නැවත යථා තත්ත්වයට පත් වෙනට ආණ්ඩු පක්ෂයේ හැටියට අකණ්ඩ විරෝධතාවයක් අපි ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තුව සිදු කිරීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ස්ථාවර නියෝගවලට ගරුතරමින් කතා කරන අපි කතානායකවරයාට බලකර සිටිනවා අපේ සටන සමාජ සාධාරණත්වය වෙනුවෙන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් ලොව පැරණිම ප්‍රජාතන්ත්‍රවාදී රට ආරක්ෂා කිරීම සඳහා මේ සටන පෙරටම දිවිහිමියෙන් ගෙන එන බවට අපි ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතාව ඉදිරියේ සමත කරනවා පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී නැමේ තාවර නියෝග නැමේ පාර්ලිමේන්තුවේ කඩුකොළු අරගෙන හරි ඇවිල්ලා මේ කතානායකට ඕන දේ කරන්න කියලා ඉවෙල්ලා මේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කරපු කතානායකවරයෙක් ඉන්නේ. ඒ නිසා අපි විශේෂයෙන්ම අද අපි මේ ආකාරයෙන් කටයුතු කරන්නේ විශේෂයෙන්ම ඊයේ දිනේදී පිහි අරගෙන උල් පිහි අරගෙන ඇවිල්ලා අපේ මන්ත්‍රීවරු ඝාතනය කරන්න තත් කරපු පාලිත දෙවරප්පරුන් මැතුමත් ඒ වගේම රංජන් රාමනායක මන්ත්‍රීතුමාවත් අත්අඩංගුවට ගන්න කියලා තමයි අපි මේ ආකාරයෙන් අපි මේ උද්ඝෝෂණය කරන්නේ. ඒ නිසා අපි මුළු රටටම කියනවා ජනතාව මේ ඉදිරි දිනවලදී පාරට බහින්න සිදුවේයි විනිමරම් සිදුවේයි ඒ සියල්ල තුලින් අපේ රටේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයේ ඡන්ද අයිතිය ලබා දෙන්න අපි කටයුතු කරනවා කියන එක අපි මේ අවස්ථාවේ කියන්න ඕනේ. අද නැවත වතාවක් එක්සත් ජාතික පක්ෂයේ උත්සාහ කරන 88 89 භීෂණ ඇති කරා වගේ මුලින්ම රටේ ජනාධිපති ඝාතනය කරන්න උත්සාහ කරා දැන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඝාතනය කරන්න මෙතුමල උත්සාහ කරනවා
රංජන් රාමනායක මැතිතුමා තෙවරක් පෙරමැතිතුමා පිහි අරගෙන ඇවිල්ලා මන්ත්‍රීවරුන්ට අයින්න හදද්දී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු බේරගත්තා. හැබැයි මේකට කොහොමද මේකට පිහි ආවේ කියලා අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද සියලුම දෙනාම සෝදිසි කරලා ගන්නව නම් කොහොමද පිහි ගෙනාවේ? මේක අනිවාර්යයෙන්ම මේ කුමන්ත්‍රණය පිටිපස්සේ ඉන්නේ කවුද? කතානායකතුමාද? එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ද? මේක හෙලිකරනකම් මේ මන්ත්‍රීවරු අතරම් කොට ගන්නක අපි මේ සටන ගෙනියනවා. මෙතුමල මේ පාර්ලිමේන්තුව තුල ප්‍රජාතන්ත්‍රවාදය පිළිජවට ගන්න අපි මේ සටන ගෙනියනවා. कार्यालय लक्षसंख्या ඔබ අනාගතයේ වෙනුවෙන් මෙච්ච සටනක් පරජති රූකඩ හවුලකට මේ රටේ ඉන්නම බාරදෙනවද නැද්ද කියන සටන මේ රට බෙදන්න කැමති කමන පාපී බලවේගවලට මේ රට ගිලගන්න ඉදදනවද නැද්ද කියන සටන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කියන බෝඩ් එක පාවිච්චි කරලා බටලන්දේ වදකයට මේ රටේ තරුණ පරම්පරාව මරා දාන්න ඉදදනවද නැද්ද කියන සටන මේ පාපී බලවේග පරාජයට පත් කිරීමේ සටන ඔබේ සටන ජාතික සටන රෝහණ විජේවීර සහෝදරයව මරා දාපු අනිල් වික්‍රමසිංහගේ පාලනයට නැවත පණ දෙනවද නැත්ද කියන සටන ඒ නිසා මේක ඔබේ සටන මාතෘභූමිය වෙනුවෙන් වන සටන මේ ලක්වාසී ජනේ ජනයාගේ සටන ඒ සටන සමග අත්කල් ගත ගන්න එරඹුන ගන්න ප්‍රජාබද ගන්න अंडरवर्ल्ड बांधुल में मार देना करना बाहर